හැලෝ කටුන් කවිල තියෙන ලාස්ට් එනෝස් සර්වල් ගේම් එකේ තවත් එපිසෝඩ් එකක් කරගෙන මේක වෙලා ලාස්ට් එනෝස් සර්වල් ගේම් මේ ක්‍රිස්මස් අප්ඩේට් එක. ඉතින් මේගොල්ලෝ ඔෆිෂියල් ඇනවුන්ස් කරලා තියෙන 1.11 කියලා අප්ඩේට් එක. ඉතින් අපි ඉක්මනට ගිහලා බලමු ඇඩ් වෙලා තින්නේ අලුතෙන් ඉවෙන්ට්ස් කියලා. ඉතින් මුලින් බලමු අපේ ක්‍රාෆ්ට් කරන අයිටම්ස් වල මොනවද ඇඩ් වෙලා තින්නේ කියලා. ඔයාලන්ට වෙන්නේ නැති මෙතන ක්‍රිස්මස් ට්‍රී කියලා එකක් ඇඩ් වෙලා තියෙන අලුතෙන්. තව දැනට එච්චරයි තියෙන්නේ. ඉතින් මේ ක්‍රිස්මස් ට්‍රී එක වන්ට් ක්‍රාෆ්ට් කරන්න පොඩ්ඩක් ක්‍රාෆ්ට් කරගන්න ලේසි ටිකක් ඒ වුණාට මේකේ හොයාගන්න තියෙන පොඩි පොඩි අයිටම්ස් ටිකක් ඔයාලන්ට වෙන්නේ නැති මෙන්න මේ වගේ ලයිට්ස් හොයාගන්න ඕනේ. මේ වගේ ක්‍රිස්මස් ඩෙකොරේෂන් හොයාගන්න ඕනේ, බෙල්ස් හොයාගන්න ඕනේ, මේ වගේ පොඩි අයිටම්ස් ටිකක් හොයාගන්න ඕනේ ඇත්තටම. ඉතින් තව මේකේ ගොඩක් හාඩ් හොයාගන්න ඕනේ අයිටම් එකක් තියෙනවා වුඩන් ෆොක්ස් කියලා. ඉතින් ඒක හොයාගන්න ගොඩක්ම කල් ගියා. ඉතින් නැත්තම් මෙහෙම ක්‍රිස්මස් ට්‍රී එක හදන්න වෙන්නේ අපිට. ඒගොල්ලන්ට වෙන්නේ නැති මෙන්න ක්‍රිස්මස් ට්‍රී එක ඇතුලේ මේගොල්ලෝ අපිට ඩේලි දෙනවා එක එක gift දෙනවා. ඉතින් ඔයාලට වෙන්නේ නැති මේ යෝලෝක් එකක් තියෙනවා. තාකේක පොඩි පොඩි අයිටම්ස් ටිකක් තියෙනවා. එන්නේ වගේ හම්බු වෙච්ච එකක් තමයි මම මේ දැන් දාගෙන හැට් එකක් වගේ රෙන්ඩිය කෙනෙක්ගේ. ඉතින් අපි මැප් එකට ගිහලා බලමු මොනවාද අප්ඩේට්ලා තින්නේ අලුත් ඉවෙන්ට්ස් කියලා. හරිද, ඔයාලට පේන්නේ නැති මේ අලුත් ඉවෙන්ට් එකක් ඇඩ්ලා තියෙනවා මෙතන ස්නෝරෙල්ස් ට්‍රැක් කියලා. ඉතින් අපි ඒකට ගිහිලා බලමු මොනවද අතන කරන්න තියෙන්නේ කියලා. මොන අපි දැන් ලොකේෂන් එකට ඇවිල්ලා තියෙනවා. ගිහිල්ලා බලමු මොනවාගේද කියලා ලොකේෂන් එක මුලින්ම. ඔයාලට පේන්නේ නැති මේ හස්කි ඩොග් දෙන්නෙක් ඉන්නවා. මම හිතන්නේ මොනවද දැන්ම මොකුත් කරන්න බෑ. හොනේ අපි ලොකේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. අපි ගිහිල්ලා බලමු මොකද්ද මේ ඉවෙන්ට් එක කියලා මුලින්ම. ඔයාලට පේන නැති මේ හස්කි ඩොග් කෙනෙක් ඉන්නවා මෙතන. මේ මෙතනත් ඉන්නවා කවුද මේ? මෙයා අපිට මේ එක එකව ගත්තාම මේ මෙයාගෙන් බයි කරන්න පුළුවන්, ට්‍රේඩ් කරන්න පුළුවන්. මම ඔයගලන්ට කිව්වේ මෙන්න මේ වුඩන් ෆොක්ස් තමයි. මේ මෙයා හොයාගන්න ගොඩක් අමාරුයි. මම ඒ ට්‍රේඩ් කරන එක පස්සේ දෙන්නම්. මුලින්ම අපි බලමු මොකක්ද ඉවෙන්ට් එක කියලා. තමයි මෙතනත් හස්කි ඩොග්ලා දෙන්නෙක් ඉන්නවා. තාම ඒ අප්ඩේට් එක නම් ඇවිල්ලා නැහැ. මොකද දන්නේ නැහැ ඉන්නේ ඇත්තටම. ඉතින් මෙන්න මේක තමයි අප්ඩේට් එක. ඔයගලන්ට පේන්නේ නැති මේක රේස් එකක්. ඉතින් මම මේක කලින් පොඩ්ඩක් ප්ලේ කරලා බැලුවා. ගොඩක්ම හાર્ඩ්. මට වින් කරන්න නම් එකම එක පාරයි පුළුවන් උනේ. ඉතින් බලමු මේක ඇත්තටම ප්ලේ කරලා මොනවා වගේද කියලා. හරි, මේ මෙතන අපිට කවුන්ට් කරන්න කෙනෙක් ඉන්නවා. ඇත්ත ඔයගලන්ට පේනවා ඇති. මේගොල්ලෝ අපිට දෙනවා කොම කන්ට්‍රෝලර් සම්ත කියන එකක් තියෙනවා ගොඩක්ම. මේ ඔබල බලන්න මම දැන් කතා කරන්නේ නැහැ. මොකද මේක ගහනවා කතා කරන්න අමාරුයි. මේ කන්ට්‍රෝල් සමත කෙන එක තමයි ප්‍රශ්නේ. නැත්තම් මේක ඇත්තටම අමාරු නැහැ ගහන්න. කන්ට්‍රෝල් සමත කෙන එක තමයි ගොඩක් අවුලකට තියෙන්නේ. ඕ එකිනෙක පාස් කරා කොහොමාරි. බලුවන් ජාන්සයක් හම්බෙදි කියලා මේක වින් කරන්න. ඒගොල්ලන්ට පෙන්නල් දැන් රේස් එක නම් ඉවරයි. ගහන්න ගොඩක්ම අමාරුයි. ගොඩක් නෙමෙයි ගොඩක් හාඩ් මේක. මාත් එකම එක පාරයි වින් කරලා තියෙන්නේ. ඒ වින් කරාට පස්සේ අපිට හම්බෙනවා මේ වගේ ලූට් බොක්ස් එකක්. ඒකට ගිෆ්ට් දෙනවා කියලා තමයි මේකල කියන්නේ. ඒ වගේම මේක ඕන පාරක් ගහන්න පුළුවන් දවසට 3 ටයිම්ස් විතරයි වින් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේක තමයි ස්පෙෂල් ක්‍රිස්මස් ඉවෙන්ට් එක. තව ඉවෙන්ට් එකක් එන්න තියෙනවා මම හිතන විදිහට. මේ හස්කිලා වගේයක් ඉන්නවා. ඇත්තට මේක තාම ඇවිල්ලා නැහැ. මොකද්ද දන්නේ නැහැ. මම දැන් ගන්න යන්නේ
මෙන්න මේ වගේ ඇඳුම් ටික ක්‍රිස්මස් එකට. ඉතින් මට නම් මේ වුඩන් සොක්ස් නම් තාම හම්බුන්නේ නැහැ. එකම එකයි හම්බුනේ එකත් අනිවාර්යයෙන්ම ක්‍රිස්මස් ට්‍රී එකට ඇප්ලයි කරන්න ඕනේ අපි. ඉතින් මෙන්න මේ යූලොක් ටිකත් අපි ගමු. මේවන යූස් කරන්න බෑ ඇත්තටම මේ හෝලි එක. ඉතින් මම මේ දැන් එකක් ඇඳගන්න ඔයගලන්ට පෙන්වන්න ඕනේ. ඉන්ද ඔයගලන්ට පේනවා ඇති. මොනවද දැන් පේනවා ඇති. ඊයේ ඔයගලන්ට තවත් අප්ඩේට් එකක් පෙන්වන්න තියෙනවා. හිටින් අප්ඩේට් එකක් ඇත්තට මේකේ මේකල ඔෆිෂියල් ඇනවුස් කරේ නැහැ අප්ඩේට් එක ගැන. ඉතින් කාවේ මේ අප්ඩේට් එකට පස්සේ දවස් 6කට විතර පස්සේ ආවේ. අද ඒකත් බලමු. ඒකත් මම මේ ඒක මම ප්ලේ කරන ෆස්ට් ටයිම් මේ අප්ඩේට් එක යූස් කරලා. ඉතින් අපි ඉක්මනට යමු අපේ බේස් එකට. ඊට උන දැන් බේස් එකට ආවා. අපි බලමු මොකද්ද මේ හිටින් අප්ඩේට් එක කියලා. උගලන්ට පේන්නේ ඇති මෙන්න මේ අපි බයි කරන තැන abandoned houses කියලා එකක් කොලතෙන් ඇවිල්ලා තිනවා. මෙමුල කියලා තියෙන ඉතින් මේක 5 days and 13 hours තමයි තියෙන්නේ. ෆ්‍රී ගන්න පුළුවන් කියලා කියලා දෙනවා. මේක ඇත්තටම මේක ඔෆිෂියලි ඇනවුන්ස් කරලා නැහැ අප්ඩේට් එකක් විදියට. 1.11 අප්ඩේට් එකෙන්ම තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේක ඇත්තටම බයි කරලා මොන වගේද කියලා. ප්‍රොජෙස් කම්ප්ලීට් කියලා වැටුණා. හරියටම පැය 24යි තියෙන්නේ. ඉතින් අපිට මොනවද හම්බුනේ කියලා බලමු. මේක ඇත්තටම අපේ නෝට් එකක් හම්බුණා. ඉතින් නෝට් එකේ මොනවද තියෙන්නේ ඇත්තටම මං හිතන විදිහට මේක අනිවාර්යයෙන්ම දිගටම එනවා. ඒ කියන්නේ අපි දිගටම පැය 24 ඉස්සරහට අප්ඩේට් කරනවා මේක ඇත්තටම දවසින් දවස. ඉතින් අපි දැන් ගිහිල්ලා බලමු. මං හිතන මැප් එකට ගියාට පස්සේ පෙන්වයි මොකද්ද ලොකේෂන් එක කියලා. ඉක්මනට ගිහිල්ලා බලමු මොකද්ද මේ ලොකේෂන් එක කියලා. වැඩි ඔයගලන්ට පේන්නේ මෙන්න මේ වගේ abandoned houses. ඒ කියන්නේ හරියටම ඒක කවුරුත් නැහැ අතරලා දාලා තියෙන ගයක් මං හිතන බේසයක් වගේ හරි. ඉතින් මේ වගේ ලොකේෂන් එකේ මෙන්න මේ වගේ මාක් එකක් උලන්න පේනවා ඇති. අපි දැන් ඒකට ගිහිල්ලා බලමු මොන වගේද කියලා. ඇත්තටම මොක්කු ඉන්නවද කියලා දන්නේ නැහැ. සමහර විට zombiesලා තින්න පුළුවන්. ඉතින් මම ගත්ත පොඩි weapon එකකුත් මේගොල්ලෝ හැමදෙස්සෙම අපිට ඒක කියනවා සැරෙන් සැරේ. ඔන්න එනවා අපේ අලුත් ලොකේෂන් එකට. බලමු මොනවද තියෙන්නේ කියලා. ඇත්තටම මේ මෙතන ඉන්නවා මේ ෆාම් එකේ ඉන්න මේ බුල් කෙනෙක් ඉන්නවා. මං හිතන්නේ ඌ මැරිලා ඉන්නේ. මේ මෙතන zombie කෙනෙක් ඉන්න ගලන්න පේනවා ඇති. හරි මොකද්ද මේ? දැන් box එකක් තියෙනවා. අපි ඉස්සෙල්ලාම ගිහලා zombies ලව මරාගත්තනම් වැඩේ ලේසි. මාත් මේ ගන්න ෆස්ට් ටයිම්. අපි බලමු මොනවද ඇත්තටම තියෙන්නේ කියලා. මම හරියටම දන්නේ නැහැ කියන්න. ඉතින් මෙතන ඉන්නවා ෆාස්ට් බයිට් කෙනෙක්. අපි හරි සම්මිනේ කවුරු ඉවසන් ඉනවා පාස් බයිට් එකේ. හරි ඌවත් මැරුවා. මෙතන තවත් පාස් බයිට් එකක් ඉන්නවා. මං හිතන්නේ ලොකු zombies නමේක නැහැ ඇත්තටම. මේක දිගටම තියෙයි. මං හිතන මේ ලොකේෂන් එක අප්ඩේට් වෙවි 24 hours වලින්. මේ මෙතනත් බුල් කෙනෙක් ඉන්නවා. අපි අතුල ගිහලා මේ අතුලෙත් ඉන්න zombie කෙනෙක්. අව එලියට් zombie කෙනෙක් එනවා. න ෆාස්ට් බයිට් කෙනෙක් එනවා. මේ මොනවද තියෙන්නේ කියලා බලන් ඉස්සෙල්ලා මේ ටික ඔක්කොම මරා ගන්න ඕනේ. අම්බලෝ මේකේ මොනවද තියෙන්නේ කියලා. අපිට ඒක තිබිලා හම්බුණා කැරට් වගේ. දෙවිලා හම්බුණා අඟුරු වගේක්. අලෝ මේකේ මොනවද තියෙන්නේ කියලා. අපිට මීල් එකක් හම්බුණා ඒක දෙවිලා. ඉතින් අපි මුලින් ඉඳන් යන් බලමු මොනවද හොඳ ඒවා හොඳ ලූට් හම්බෙයිද කියලා. ඇත්තටම හොඳම ලූට් එකක් නෙමෙයි. ඉතින් කමන්නේ බලමු ගිහින්. මේ මෙතන බොක්ස් එකක් තියෙනවා ඔයගලන්ට පේනවා ඇති.
එතන අපිට හම්බුණා ෆුවල් එකක් හම්බුණානේ. සමුසර දිගට මෙනා මන්නේ දැන් අපි ඉක්මනට ෆුවල් එක දාගමු අපේ චොපර් එකට. මොකද තවසන්ද කෙනෙක් එතරම් හරියටම මම කියන්න ගන්න මේගොල්ලෝ මේ ලොකේෂන් එක දැම්මේ ඇයි කියලා. මොකද ඔෆිෂියල් මේගොල්ලෝ කියලා තිබෙත් නෑ මේගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ. මම දන්නේ නැහැ මොකද හේතුව කියලා. ඇත්තටම මොකක් හරි මේගොල්ලන්ගේ අප්ඩේට් වෙයි ළඟදී නම් ලොකු එකක්. මේක නම් හොඳ වටියක් තියෙයි වගේ. අපි බලමු මොනවද තියෙන්නේ කියලා. අපිට පපි කෙනෙකුත් ඉන්නවා අලුතෙන්. අපිත් හොඳයි. මේක දිගටම තිබ්බත් ඇත්තනම හොඳයි. මේ තවත් සම්බි කෙනෙක්. මෙතන චෙස්ට් එකක් තියෙනවා ඔයගලන්ට පේන ඇති. තවත් සම්බිස්ලා එනවා. එකක් මරු හම්බුණා. අපිට තවත් ගෑස් හම්බුණා. ගෑස්යක් හම්බුණා. ටික් අපි අයින් කරලා දාමු. මේ ඕන නැහැ. තවත් එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා බලමු. ඒක අපිට හම්බුණා මේ ලී වගයක්. හොඳ එපන්නයක් හම්බුණා. ඇත්තර හොඳ ලූට්ටයක් හම්බුණා මේකෙන්. ඉතින් අපි ඒවට ටික අපේ බයික් එකට දාගෙන ඉමු පුළුවන් ටික. කමෙන්ට් ශයාරන්න ඊළඟ අපිසෝඩ් එක ඉක්මනට සෙට්ටිම කටියත් එක්ක. ඊළඟ අපිසෝඩ් එක අනිවාර්යෙන්ම ස්පෙෂල් අපිසෝඩ් එකක් මම අරන් ඉන්නේ. ඔයගොල්ලෝ බලාගෙන ඉන්න මොකද ස්පෙෂල් අපිසෝඩ් එක කියලා. ඉතින් මාව ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න. ඉතින් කට්ටියටම ජය වේවා. එහෙනම් අපි ගියා.